නිශ්චිත කාලයකට මේ හවුලක් හදලා තියෙනවා. මේ හේකවත් දෙපැත්තමයි කැමැත්තෙන් ඉන්නව නෙමෙයි. ප්‍රතිපත්ති දෙක මේ අර්බුදය එතනද ඉන්නේ. අද ආණ්ඩුව මෙහෙවීමේදී වැඩි වගකීමක් කරන් තියෙන එක්සත් ජාතික පක්ෂය. ඒක අගමැති ඒ පක්ෂය. ඒක රට මෙහෙවන්නේ එතන. හැබැයි අපි මේ හැම දෙයකටම එකඟ නැහැ. වැට් වැඩි කළා අපි කෝ එකඟ නැහැ. ඊළඟට දඩ ගහන්න ගත්තා අපි කෝ වැරදි එකවනස් කරන්න ඕන. පෞද්ගලිකරණය අපි කෝ ඒ විදිහට කරන්න බෑ. තනිකර 113කට එහා එක්සත් ජාතික පක්ෂයට බලය තිබ්බනම් ඔය තින ඔක්කොම කළා. දැන් සමහරු කියනවා නෑ මේක විශ්ව වෙනකම් යනවයි කියලා. තව පිරිසක් කියනවා නෑ මේ 17 මේක වෙනස් වෙනවයි කියලා. ජනතා බලවේගයක් ගොඩ නැගුණාම ඔය කිසි කයක් නවත්තන්න බෑ. වෙනස් වෙන එක කවදා කොයි මොහොතේ වෙනවද කියන එක කියන්න බෑ. අන්තික මේ ආණ්ඩුවේ තියෙන්නේ දැන් හවුල්නේ. එක පාර්ශයක් අයින් වෙච්ච ගමන් අනිත් පාර්ශයේ වැටෙනවා. අයි පුට්ටු කරන්න හම්බ වෙන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂයේ හැටියට ඒකලංගේ ප්‍රතිපත්තිය අනුව රට ගෙන යන දිශාව අපිට වෙනස් කරන්න පුළුවන් වෙලා දිනවා යම් ප්‍රමාණයක. හැබැයි ඒක වෙනස් කරන්න බැරි වෙනව නම් බැරි වෙන වෙලාවට අපිට තීන්දුව ගන්න වෙනවා. පැහැදිලිවම යම් වෙනස්කම් කීපයක් ඊටම ආසන්නය කළ යුතුව තිබෙනවා. යම් යම් අමාත්‍යංශල වෙනස්කම් කරන්න ඕනේ. මොකද අද ජනතාව මේකට ප්‍රතිචාරය දක්වලා දෙනවා. අපි පැහැදිලිව පිළිගන්න ඕනේ මේ අවුරුද්ද ලැබෙන වෙලාවේ තමයි මන් දන්න මෑත ඉතිහාසයේ හාල් මිල වැඩිම. ඉතින් ඒක විශේෂ බහරව ඉන්න අයගේ නදෙනුවත්කම හෝ නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම මත වෙච්ච දේ. මම පැහැදිලිව කියනවා එළඹෙන පළාත් පාලන මැතිවරණය අපි සියලු දෙනාම එකට එකම ලේඛනයකින් එකම කණ්ඩායමක් හැටෙන්න ඕනේ. එහෙනම් මේ සියලු දෙනා අවශ්‍ය මොහොතේ අවශ්‍ය වෙලාවට එක තැනකට ගැනීම විතරයි තියෙන්නේ. ඇත්තරම මහා මැතිවරණයේ අවසාන සතියේ මාව එහෙම තහනම් කළා ඒ කලබැ ගැන්නේ නොවුනනම් වැඩි ආසන ගන්නේ අපි. එහෙනම් 95 පිටක 104කට යනවා. අවාසනාවට ඒක කරන්න බැරි වුණා. හැබැයි ඒක මේ සැරේ වෙන්න ඉඩ තියන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ.